ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ අපමාද අපමාද කියන වචනයක් භාවිතා කරනවා. ඉතින් අපි කවුරුත් දන්නවා අප්‍රමාද කියවා ප්‍රමාදය නැතිකම. නමුත් අපි මේ වචනේ අර්ථය බොහොම සරලව දන්නේ. ගැඹුරෙන් දන්නවා නම් අපි මේ හැම මොහොතකම අප්‍රමාද වෙනවා. මේ වචනේ අර්ථය අපි දන්නේ තාම සරලව. අපි හිතන් ඉන්නේ ප්‍රමාද නැතිකම අප්‍රමාදයක් කියලා. කෙනෙක් හොඳට මහන්සියලා වැඩ කරනවා නම් අපි හිතන් ඉන්නේ අප්‍රමාදයක් කියලා. ඒ වගේම වෙනත් සාසනික කටයුත්තක් පින්කමක් කරනවා නම් අපි හිතන් ඉන්නේ අප්‍රමාදයක් කියලා. ඒවත් අප්‍රමාද ගණයට වැටෙනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ කියන අප්‍රමාදය ඊට වඩා ටිකක් ගැඹුරුයි. ඒ කියන්නේ මේ නිවන් දකින්න උපකාර වෙන ශක්තියක් තමයි මේ අප්‍රමාදය කියලා කියන්නේ. ඒ අප්‍රමාදයේදී බුදුරජාණන් වහන්සේ අපිට අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සමත විපස්සනා කුසල් සහිත කුසල් සිතවිල්ලයි අප්‍රමාදය කියන්නේ. ඒ කියන්නේ ඒ පරිපූර්ණ කුසල සිතවිල්ලයි අප්‍රමාදය කියලා කියන්නේ. ඒකේ එක දෙයක් නෙමෙයි. බුද්ධ වන්දනාව කියන එකත් අප්‍රමාදයක්. ඒ වගේම භවනාවක් කියන එකත් අප්‍රමාදයක්. බුද්ධ පූජාවක් කියන එකත් අප්‍රමාදයක්. සීලයක් සමාදන් වුණත් අප්‍රමාදයක්. භික්ෂුන් වහන්සේලාට යමක් උපකාරයක් කළත් ඒකත් අප්‍රමාදයක්. ඒ වගේම භවනා මනසිකාරයක් දිනකලත් අප්‍රමාදයක්. සමත විපස්සනා මොන හෝ මනසිකාරයක් දිනකලත් අප්‍රමාදයක්. මෙන්න මේ සියල්ලංගෙම්ම ශක්තිමන්ත වීමයි බුදුරජාණන් වහන්සේ මේ අප්‍රමාදය කියන්නේ. එක දෙකකින් නෙමෙයි. එක දෙකකින් මේ ගමන යන්න අමාරුයි. එක දෙයක් පමණක් වුණොත් වටිනාකමක් නැහැ. දැන් උදාහරණයක්. මල් වැඩමක් සකස් කරන කෙනෙක් මේ එක ජාතියක මල් අරන් මේක හැදුවට විස්තරු බවක් නැහැ, ලස්සනක් නැහැ. ඒ සකස් කිරීමේදී මල් වැඩම සකස් කිරීමේදී එයා විවිධාකාර මල් අරන් සකස් කරොත් මේකේ වටිනාකම කියන්න බෑ. ඒ තරම් වටිනවා කාටත් හිතට, ඒ වගේම ආකර්ෂණය වෙනවා. එවැනි දෙයක් තමයි මේ අප්‍රමාදය කියන්නේ. මේ අප්‍රමාදයේදී එහෙමනම් ජීවිතය තුළ කුසල් වලින් පුරවා ගැනීම තමයි මේ අප්‍රමාදය කියලා කියන්නේ. ජීවිත තුළ කුසල් වලින් පිරෙන්න ඕනේ. ඒ කුසල් අතර සමත විපස්සනා කුසල් වලින් පිරෙන කොටයි මේක වර්ණවන්ත වෙන්නේ. ජීවිතය වර්ණවන්ත වෙන්නේ මේ සමත විපස්සනා කුසල් සහිතව තමන්ගේ ජීවිතය කුසලයෙන් පූර්ණය කරගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුනේ. ඒ දේ නොකරනවා නම් ඒකට තමයි ප්‍රමාදය කියලා කියන්නේ. යම් කෙනෙක් බුද්ධ වන්දනාවක් කරන්නේ නැහැ, මේ වගේ භවනාවක් කරන්නේ නැහැ, විපස්සනාවක් කරන්නේ නැහැ, ඒ වගේ වෙනත් කුසලයක් කරන්නේ, මේකයි ප්‍රමාදය කියන්නේ. යම් කෙනෙක් කුසලයන්ගේ මනස පිහිටුවා ගන්න නැතුව වාසය කරනවා නම් ඒක ප්‍රමාදයක්. කුසලයන්ගේ මනස පිහිටුවාගෙන වාසය කරනවා නම් ඒක අප්‍රමාදයක්. ත්‍රේ අන්න ඒ අප්‍රමාදය කියන එකත් මනසේ සකස් කර ගන්නට ඕනේ. අපි ඉබේ හැදිලා එන්නේ නැහැ. අපි පරිසරයේ හිටියා කියලා හදෙන්නේ නැහැ. හැබැයි පරිසරයෙන් උදව්වක් වෙනවා. එනිසා ඒක ඉබේ හැදිලා එන්නේ නැහැ. තමන්ම හිතලා හදා ගන්න ඕනේ. උදේ පාන්දර අවදි වෙච්චේ මොහොතේ පටන් රාත්‍රියේ නින්ද්‍ර දක්වාම මම මේ කුසල ආරම්මණය පුළුවන් තරම් පෝෂණය කරගන්නවා. අන්න අප්‍රමාදීව. ඒ අදිෂ්ඨානය ඒකම දිගට පවත්වාගෙන යනවා. අන්න අප්‍රමාදීව. ඒ අප්‍රමාදයට පුළුවන් ජීවිතයක් වෙනස් කරලා දෙන්න. ජීවිතයක් වෙනස් කරලා දෙන්න ඒ අප්‍රමාදයට පුළුවන්. එහෙම නැති ජීවිතනම් ජීවිතයක් වෙනස් කරන්න බෑ. ජීවිතයක් පරිවර්තනය කරන්න බෑ. නිසා මේ අප්‍රමාදී කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ කුසල් දහම. කුසල් දහම් වලින් බලාපොරොත්තු වුණේ එක જાතියක් නෙමෙයි, ජීවිතයක පෝෂණය වෙන්න පුළුවන් හැම දෙයක්ම. ජීවිතයකට දැන් අපි බලන්න, අපි එක ආහාර જાතියක් ගත්තොත් ඒ ජීවිතයේ ඒ ශක්තිමන්ත බවට හැදෙන්නේ නැහැ. මොකද එකම જાතිය කන්නේ. හැබැයි අපිට පෝෂ්‍ය දේවල් කොළ වර්ග, එළවලු වර්ග, පළතුරු වර්ග මේ සියල්ලංගෙන් පරිපූර්ණ ආහාර වේරයක් අපි ගන්නකොට අනේ ජීවිතය පරිපූර්ණ ජීවිතයක් බවට පත් වෙනා වගේ අප්‍රමාද ජීවිතයත් එහෙනම් පරිපූර්ණ වෙන්න නම් හොඳ සමත කුසල් ටිකක්, හොඳ විපස්සනා කුසල් ටිකක් සහිත
කුසල් පද්ධතියක් ජීවිතේ පෝෂණය වෙන්නට ඕනේ. ඒ කුසල් පද්ධතිය තමයි අප්‍රමාදයෙන් පෝෂණය වෙලා බබලන ජීවිතයක් බවට පත් කරන්නේ. ඒ දේ බුදුරජාණන් බලාපොරොත්තු යන්නේ ඒ දේ අපි නිවැරදිව තේරුම් කරගත්තා නම් මේ බුද්ධ වචනේ අපිට වැටහෙනවා. අප්‍රමාදයෙන් භික්කවේ සම්බාදේත මේ බුද්ධ වචනේ අපිට වැටහෙනවා. මහණනි අප්‍රමාදව නුඹලා සිහිනුවනේ එහෙම නැත්නම් මේ කුසල් දහම දිනු කරගන්නයි කියන එක සිහිනුවනේ දිනු කරගන්නයි කියන එක බුදුරජාණන් වහන්සේ අපිට කරන ඉල්ලීමක් ඉගැන්වීමක්. ඒ දේ අපිට කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ දේ තේරුම් අරගෙන කටයුතු කරනකොට. ඒ නිසා තේරුම් ගන්න අප්‍රමාදය කියලා කිව්වේ මේ කුසල් සිතුවිල්ල පුළුවන් තරම් දිනු කරගන්න එක. ඉතින් කුසල් සිත දිනු කරන්න නම් එළඹු සිට සිහිය ඕනේ. සිහිය යුතුව කුසල් සිතුවිල්ල දිනු කරන්නට ඕනේ. ඒ හරහා ජීවිතය පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ තමයි මේ භවනාවකින් සිද්ධ කරන්නේ අඛණ්ඩව කුසල් සිත පුහුණු